අපේ අලුත් වීඩියෝ එක ඔයගොල්ලෝ දකින්න ඇති කියලා හිතනවා. අපි මේ පාර ගියේ කිතුල් කන්ද මවුන්ටන් රිසෝට් එකට. ඒක කොළඹට ගොඩක් ළඟින්, පැයකින් විතර රීච් වෙන්න පුළුවන් දුරකින් තියෙන බුටික් හොටෙල් එකක්. 3 star හොටෙල් එකක්. ඒ ගැන පොඩි රිවියු එකක් කරන්න තමයි අපි දැන් යන්නේ. හොටෙල් එකේ රූම්ස් කැටගරි 3ක් තිබ්බා. ඩිලක්ස්, සුපර් ඩිලක්ස්, සුපීරියර් කියලා. ගණන්ගෙන කියන්නකෝ ඒක. එයාලගේ මේ ලෝවම කැටගරි එක තමයි ලෝස්ට් කැටගරි එක තමයි ඩිලක්ස් කැටගරි. ඩිලක්ස් කැටගරි අපි යන දවස්වල උනේ 16,000. එතකොට ඊළඟට තියෙන සුපර් ඩිලක්ස් කැටගරි එක ඒක 18,000. හයමගේ හයස්ම කැටගරි එක උනේ සුපීරියර් කියන කැටගරි එක. ඒක 22,000 වුණා එයාලගේ. අපි ගත්තේ හයස්ට් කැටගරි එක කියන සුපීරිය කියන කැටගරි එක. ඒ රූම්ස් වල වෙනස යාලා කිව්ව විදිහට තියෙන්නේ ඩිලක්ස් රූම්ස් තියෙන්නේ යාලගේ මේ තට්ටු හතරක් තියෙනවා හොටෙල් එකේ. එතකොට පළවෙනි සහ දෙවෙනි කියන තට්ටු දෙකේ තමයි ඩිලක්ස් කැටගරි එක තියෙන්නේ. කියන්නේ ඒවට තියෙන්නේ මේ ලොකු මවුන්ටන් වියව එකක් නෙමෙයි ජංගල් වියව එකක් තියෙන්නේ ඒවට. ඊළඟට ගත්තාම සුපර් ඩිලක්ස් කැටගරි එකයි සුපීරිය කැටගරි එකයි තමයි 3rd floor and 4th floor වල තිබ්බේ. ඒ දෙකට තමයි අර හොඳ මවුන්ටන් වියව එකක් තියෙන. ඒකනොත් 4th floor එකට, ඒ කියන්නේ සුපීරිය කියන කැටගරි එකට තමයි හොඳම වියව එකක් තියෙන බැල්කනි එකට. එතකොට ඒ සුපීරිය කැටගරි එකේ තියෙන රූම්ස් හතරයි තියෙන්නේ. ඒ හතර තමයි යාලගේ හොඳම රූම්ස් හතර වෙන්නේ. ඉතින් මිලත් අර විදිහට තමයි යන්නේ. අපි මේ බුකින් එක දාද කිව්වා මේ දැන් අනිත් රූම් වල ෆැමිලි වලට ඇවිල්ලා නැතර වෙන්න පුළුවන් කියලා. නමුත් සුපීරිය රූම් එකේ ඩබල් විතරයි තියෙන්නේ කියලා. එතකොට කපල් එකකට වගේ ඇවිල්ලා තමයි සුපීරිය රූම් කැටගරි එකේ නැතර වෙන්න පුළුවන්. රූම්ස් ගැන කතා කරනවා නම් මම හිතන්නේ එයාලගේ වෙනමකුත් ඇතුලේ ෆැසිලිටීස් වල වෙනසක් තියෙන්න බෑ එයාලා කියන විදිහට. මොකද ඇත්තටම දැන් සුපීරිය කියන හයස්ම කැටගරි එක උනත් ඒකත් රූම් එක ගත්තාම බේසික් තියෙන රික්වයර්මන්ට්ස් විතරයි තියෙන්නේ. බාත්รูම් එකත් වල දකින්න ඇති වීඩියෝ එකේ නෝමල් හොට් වෝටර් ෂවර් එක තියෙනවා. ඊට අමතරව කොමඩ් එක සහ වොස් බේසින් එක තියෙනවා. ඒ ටිකට අමතරව වෙන ලොකුවට වෙන මොකුත් ජකුසි ඒ වගේම වාටප්ස් ඒ මොකුත් නැහැ. රූම් එක ගත්තත් නෝමල් ඩබල් බෙඩ් එක තියෙනවා. ඊට අමතරව ටීවී එක, ටීවී ඒරියා එක, ටී කොෆි මේකින් ඒරියා එක වගේ ඒ චුට්ට තමයි තියෙන්නේ. මිනි බා එකක් තියෙනවා. ඒ බේසික්ම රික්වයර්මන්ට්ස් ටික තමයි රූම් එකේ තියෙන. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට අත්‍යවශ්‍ය දේවල් ටික තියෙනවා. ඒකේ බැල්කනි එක ග්ලාස් එකකින් තමයි සම්පූර්ණයෙන් වෙන් වෙලා තියෙන්නේ. එතකොට රූම් එකේ ඇඳේ ඉඳගෙන උනත් view එක ලස්සනට පේන විදිහට තමයි ඒක design කරලා තියෙන්නේ. ඒ ග්ලාස් එකකින් එහෙම තියෙන්නේ මම හිතන්නේ මේ superior category එකේ විතරයි නේද? එහෙම කියවනේ යාලා. කොහොමද තර මවුන්ටන් එක හොඳටම පේන්නේ කොහොමද 4th floor එකට විතරයිනේ කොහොමද? ඊට පස්සේ බැල්කනි එකක් ගත්තත් හොඳට separate වෙච්ච, يعني ගොඩක්ම separate වෙලා තියෙන privacy එක ගොඩක් මේ තියෙන ලස්සනට ඒ කියන්නේ ගොඩක් හනිමුන් couples උත් එනවා හොටෙල් එකට. ගොඩක් privacy එක තියෙන හොටෙල් එකක්. ඒක ඇත්තරම මේ හනිමුන් වලට ගොඩාක් මේ සූට් වෙන හොටෙල් එකක් තමයි. මම කියන්නේ ගොඩක් මේ යාලගේ යන prices එක්කලා ගොඩක් මේ හොඳයි. රූම් එක සම්බන්ධයෙන් ඇත්තරම මේන්ලි කියන්න ඕනේ යාලගේ view එක තමයි මේන්ම plus point එක තියෙන යාලගේ මේ room ගැන කතා කරනවා නම්. අපි දවසේ මෙදා මේ ලන්ච් එක. ඒක ලන්ච් එකට යාලා මේ platter service එකක් කරේ. එතකොට මම හිතන්නේ එදා යාලගේ මේ හොටෙල් එකේ වෙඩින් එකකුත් තිබ්බා. ඒත් එක්කලා මෙයාල combine වෙලා වෙන්නේ නැති එදා කෑම ටික. මම හිතන්නේ guest count එකක් එහෙම තිබ්බේ නැහැ. guest count අල්ලගොඩ තිබ්බෙත් නැහැ. buffet එකක් තිබ්බෙත් නැහැ. set menu එකක්වත් තිබ්බේ නැහැ එදා. එතකොට එදා අපිට මේ සාමාන්‍ය ට්‍රී කෝස් meal එකක් හම්බුණා. soup එකයි main dish එකයි. ඊට අමතරව set එකයි විදිහට හම්බුනේ. දැන් අපි සිලෙක්ට් කරලානේ මේ ගත්තේ. යාලා අපිට මේ vegetarian නන් vegetarian කියන එක අහලා ඒ අනුව ඒ විදිහට කෑම ගෙනත් දුන්න එකයි කරේ. මේ බබාට අපි meal prepare කරලා දෙන්න කිව්වම යාලා අපි request කරපු එක හදලා දුන්නා බබාට. ඒක කරලා දුන්නා. grill fish එකකුයි boil egg and salad එකකුයි යාලා ඒ විදිහට ලස්සනට ඒක කරලා දුන්නා. එතකොට එදා රැට නම් guest count එකත් මම හිතන්නේ හොඳ guest count එකක් තිබ්බා යාලගේ. ඒත් එක්කලා යාලා buffet එකට ගිහින් තිබ්බා. හැබැයි මේ එක ලොකුවට මේ ලොකු වෙරයිටි එකක් තියෙන ලොකු බුෆේ එකක් නෙමෙයි. හැබැයි ෂෝට් ඇන්ඩ් ස්වීට් කෑම ඉතින් රසත් හොඳයි. ඒ තිබ්බ ටික හොඳට යාලගේ තිබ්බා.
එතකොට අපි ඩිනර් එකට බුෆේ එකට ගිහිලා තීරණය කරා උදේ බුෆේ එක තිබ්බත් බුෆේ එකට යන්නේ නැහැ කියලා. මොකද බබත් එක බැරි හින්දා. උදේත් බුෆේ එකක් තිබ්බා අපිට කතා කරලා කිව්වට අපි ගෝ අපිට පුළුවන් නම් මෙහෙම රූම් එකකට සර්ව් කරන්න කියලා. එතකොට එයාලා රූම් එකකට සර්ව් කරා. ඇත්තටම එයාලගේ මේ හොඳ දෙයක් තමයි එයාලා මේ ගොඩාක් වෙලාවට අර සාමාන්‍යයෙන් අපිට රූම් එකකට සර්ව් කරද්දී එයාලා ගෙනත් දෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙයින් එහාට අපිට වෙන රික්වෙස්ට් කරන්න එහෙම බැරි කරනවා. ගොඩාක්ම අපෙන් අහනවා තව රික්වෙස්ට් කරන්න මොන හරි අවශ්‍යතාව තියෙනවා නම් ඒව අහනවා. ඒ හැම දෙයක්ම එයාලා ඒව කරලා දෙන්න එයාලා උත්සාහ කරනවා. ඉතින් ඒක හොඳ ක්වලිටි එකක් එයාලගේ. ස්පෙෂල් එයාලගේ මට හොටෙල් එකේ අර මේ කියන්න තියෙන තමයි එයාලගේ සර්විස් එක ගැන. එයාලගේ මේ රූම් සර්විස් එකත් ඒ වගේම සාමාන්‍යයෙන් එයාලගේ රිසෙප්ෂන් එකේ ඉඳන්ම සියලුම දෙනා හොඳ සර්විස් එකක් දෙනවා කියලා කියන්න පුළුවන්. හොටෙල් එකේ වටපිටාව ගැන කියන්නේ ඒරියා ගැන කියද්දී මේ කන්දක් උඩ තියෙන්නේ. එතකොට ලොකු ඒරියා එකක් අපිට අර ඇවිදින්න කරන්න නැහැ වෙන ලොකු හොටෙල් එකක වගේ. ලොකු ගාඩන් එකක් එහෙම නැහැ. මේ පූල් එකක් තියෙනවා. පූල් සයිඩ් එකේ චුට්ටක් එහෙම මේ ඒරියා එකක් තියෙනවා. ඊට අමතරව ලොකුවට නැතුණාට ඉතින් අර හොටෙල් එක ගස් වලින් ආවරණය වෙලා අර අයිසොලේට් වෙච්ච ගතියක් තියෙනවා. එතකොට අර ගොඩක් කාමර වයිට් ගතියක් තියෙනවා හොටෙල් එකේ. පූල් එකක් තියෙනවා. අර ඉන්ෆිනිටි පූල් එකක් තියෙන එක මේ පූල් එකට මේ වීව් එක ලස්සනට පේනවා. තමයි මේ වීව් එකක් ලස්සනට තියෙනවා. හොඳටම වීව් එක තියෙන දවසකට නම් අපි ඕවරෝල් කතා කරොත් හොටෙල් එක ගැන ඔක්කොම ඩිපාර්ට්මන්ට්ස් එක කරලා ගත්තාම ඇත්තටම ඉතින් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක්. ඒ ගාන ගොඩක් මේ දවස්වල යන ගණන් එක බලද්දි ඒවා සාමාන්‍ය රීසනබල් ප්‍රයිසස් තියෙන්නේ. ඒත් එක්කලා බලද්දි ඒ හොටෙල් එකේ සර්විස් එකත් එක්කලා මැදේමත් එක්ක රූම්ස් වල තියෙන view එක තමයි මේන්ලිව කතා කරන්න. view එකත් එක්ක ඉතින් ඒ හොටෙල් එක ගොඩක් මේකට යන්නත් හේතුව view එක ගැන හිතලා තමයි. නැත්නම් ඒම හොටෙල් එකට යන්න හේතුවකුත් නැහනේ. view එක ගැන හිතලා තමයි ලොකුවට මේ හොටෙල් එකට ගියේ අපි. ඇත්තයිනේ. තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගලන්ට තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් පෝලිං වල රැඳිලා ඉන්න නැතුව කාලය ගත කරන්න තියෙන සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම් වෙන්න. බයි.